සිවිල්ගේ ආකාරයකින් අතරම අද අපි අලස් කොමිසම ආවේ මේ රටේ සිදුවෙන දූෂණ සම්බන්ධව එක කරුණක් පැහැදිලි කරන්න. දැන් මෙන්න මේවා සමාජ ක්‍රියාකාරීකම් සහ සමාජ මාධ්‍ය තුලින් එළියට එන එක වළක්වන්න තමයි දැන් රජය උත්සාහ කරන්නේ මේ මාධ්‍ය වාර්ණයක් දාන්න. දැන් ඒක තමයි පැහැදිලිව අපි කියන්නේ. එතකොට දැන් මේ මාධ්‍ය වාර්ණය තුලින් මෙන්න මේවා රටේ ජනතාවට පින්නන එක මේ වගේ රටට ලැබෙන ආදායම අඩු වෙන එක අපිට මින් පස්සේ කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. මේවා පෙන්නලා දෙන්න හම්බ වෙන්නේ නැහැ. රජයේ මාධ්‍ය සහ රජයට පක්ෂ මාධ්‍ය පමණක් කතා කරන දේවල් තමයි මේ රටේ පුරවැසියන්ට අහන්න ලැබෙන්නේ. ඒ නිසා අපි අහනවා ඒක සාධාරණ නැහැ. ඊට රටේ ජනතාවට අයිතියක් තියෙනවා රටේ වෙන දූෂණ අල්ලස් වංචා දේශපාලඥයන් කරන මැරවරකම් දැන් අපි දැක්කා ඊයේ පෙරේදා මේ යම් උතුරු පළාතේ යම් කිසි සිද්ධියක් වුණා. නමුත් එතනදී මොකක්ද වුනේ? සමාජ මාධ්‍ය නොතිබෙන්න මේක වැහිලා යනවා. එතකොට දැන් සමාජ මාධ්‍යෙන් තමයි ඇත්තටම අද මේ රටේ සියලුම දේවල් රටේ ජනතාවට රටේ ජනාධිපතිට ඊට පස්සේ රටේ වැදගත් මිනිසුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගන්න ලැබෙන්නේ. දැන් ඉතින් අපි කියන්නේ මේක රජයට ප්‍රශ්නයක් නම් මේ විදියට මාධ්‍ය වාර්ණය කළා. මුද්‍රිත සහ රජයේ විද්‍යුත් මාධ්‍ය මේ විදියට වාර්ණයට ලක් වීම තුලින් අපිට පැහැදිලිවම පේනවා මීට වැඩිය හොරකම් කරන්න, මීට වැඩිය වංචා කරන්න, මීට වැඩිය අල්ලස් දූෂණ වංචා කරන්න, මීට වැඩිය වැඩ කරන්න, මීට වැඩිය ජනතාව පීඩනය කරන්න තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා අපි කරුණා කළා කියනවා රටේ සමස්ත විපක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය කරන 225ටම අපි කියනවා මේකට අනිවාර්යෙන් පොලා සියලු දෙනා විරුද්ධ විය යුතුයි. මොකද හේතුව මේ රටේ ජනතාවට තොරතුරු ලබා ගන්න තියෙන අවස්ථාව නැති කරනවා නම් මින්පස්සේ රටේ ජනතාව ළඟට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්නේ නැපා. මොකද ජනතාව අද රැකිලා තියෙන මේ සමාජ මාධ්‍යදා මේ සියල්ල. මොකද යම් කිසි තැන්වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඒවා ඒවට නීති ආගනුකූල පියවර ගන්නවනේ. දැන් අපි දැක්කා හාමුදුරු කෙනෙක් කතා කරා කියලා එහෙම පියවර ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ හැබැයි සමස්තයම විනාශ කරන්න යන්න එපා. මොකද රටේ මිනිසු වැඩි පිරිසක් ඇත්ත දැනගන්න කැමති. ඒ නිසා කරුණා කරලා ජනාධිපතිතුමාට අපි ආරාධනාවක් කරනවා. ඔබතුමා ඇත්තම මාධ්‍යයට ගරු කරන කෙනෙක් කියලා අපි දන්නවා. මොකද ඔබතුමාගේ ආණ්ඩු කාලේ ඔබතුමා යහපාලන කාලේ මාධ්‍යයට හිරියන් වුණේ නැහැ. හැබැයි දැන් ඔබතුමා මේ ජනාධිපති වුණාන් පස්සේ මේක පටන් ගන්නවා කියන්නේ ඔබතුමා කවුරු හරි පිටිපස්සෙන් ඉඳන් මෙහෙවනවද කියලා හිතනවා අපිට. ඒ නිසා කරුණා කරලා ඔබතුමා කාටවත් යටත් නොවි ඔබතුමාගේ රාජකාරිය කරන්න කියන කිල්ලනවා. ඉතින් මාධ්‍යන ගෞරවනීය ලෙස රටේ තොරතුරු වාර්තා කිරීමට අවස්ථාව ලබා දෙන්න කියන එක ඉතාම කරුණාවෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි.